ශ්‍රී ලංකාවේ දකුණු කරයේ සීතල ප්‍රදේශයක් වූ නුවර එළිය නොහොත් දෙනියාය කියන්නේ අපූරු සුන්දරත්වයකින් පිරි සෞම්‍ය පරිසරයක්. මීදුමින් පිරුණු කඳුපන්ති වලින් වටවලා තියෙන නුවර එළියට සමාන භූදර්ශනයක් නිර්මාණය කරන කඳු නිම්න සහ දියැලි විශාල ප්‍රමාණයක් දැකිය හැකි දෙනියායේ 15ම උන්නතාංශය මුහුදු මට්ටමේ සිට අඩි 1000ක් පමණ වන අතර උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 3900ක් උසින් වූ ගොංගල කඳු මුදුනයි. දෙනියායට යන අතරමඟ වගේම දෙනියායේදී ඔබට වැඩිපුර දක්නට ලැබෙන දෙයක් තමයි තේවතු. නුවර එළිය වගේම විශාල තේවතු වලින් පාර දෙපස හැඩවලා තියෙනවා. සිංහරාජය හා තියදාව වැසිවනාන්තරය සහරක්වාඩ කඳු වැටිය දෙනියාය ප්‍රදේශයේ උෂ්ණත්වය ඉතා සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යන අතර ජෛව විවිධත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව සැලකේ. පෙබරවාරි මාසයේ වසරේ අවම වර්ෂාපතනයක් ලැබෙන මාසය වන අතර වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේද පෙබරිවාරි මාසයේදී. ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් මුහුදට ගලා බසින ගිංගඟ නිල්වලා වැනි ප්‍රධාන ගංගා ගණනාවක් දෙනියායේ බහුවාර්ෂික ජලධාරා මගින් පෝෂණය ලබයි. නැවතත් පයින් වූමයි. නෑ නෑ තව තුන එවංගු ඇති. දෙනෙක් නොදන්නා ඉසවක තමයි මෙම විහාරය පිහිටා තිබෙන්නේ. මීදුමෙන් වැසුණු පර්වතයක් මත පිහිටි පන්සලක් තමයි මේ සමන්ගල ජනවිජය විහාරය. දෙනියායින් එන සාල්වත්ත පාරේ උඩටම එන්න ඕන. හැමෝම දන්නා පැට්නා පසුකර කඳු මුදුනට එන විට සිංහරාජයේ කුරුළුගල පිවිසුම හමු වෙනවා. එය පසුකර දිගටම උඩට කිලෝමීටර 2ක් පමණ යද්දී තමයි මේ සුන්දර වනපෙතෙහි තියෙන සමන්ගල රජ මහා විහාරය ඇස ගැටෙන්නේ. සමන් දිවියන් වැඩවාසය කළ තැනක් කියලයි කියන්නේ. ඇත්තටම සමන් දිවියන් දේව සභාව රැස් කළ තැන කියලයි ගැමියන්ගේ විශ්වාසය තියෙන්නේ.
සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් හරසරයට පාත්‍ර වුණු නියම බෞද්ධ දෙවි කෙනෙක් වශයෙන් සැලකෙන සමන් දෙවියන් සබරගමුව පළාතට හා සමනල කන්දට අධිපති ප්‍රධානම දෙවියන් වශයෙන් හා දක්ෂිණ ලංකාවේද ඉතාමත් ජනප්‍රිය දෙවි කෙනෙක් වශයෙන් සැලකෙනවා. මෙම විහාරය පිහිටා තිබෙන්නේ සබරගමුව හා දකුණු පළාතෙන් වෙන්වන සීමාව ආසන්නයේමයි. ඉතින් මේ ඈත අතීතයේ සබරගමුවේ හා දකුණේ ජනතාව මෙම විහාරස්ථානයට පැමිණ වන්දනා කරන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. කොහොම වුණත් හරිම අපූරු ලස්සන නිදහස් නිස්කලංක තැනක්. ආපු විදියටම තමයි යන්න. සුන්දරත්වයක් තියෙන අතරමනේ නිදහස කියන එක උපරිමයි.
ඔය දැන් වලාකුළු යන්නේ අන්නේ වලාකුළු තියන මට්ටමටත් වැඩි උඩින් තමයි අපි හිටියේ අන්න බලපන් කොහමද ලයින් එක ඔය දැන් වලාකුළු යන මට්ටම තියන්නේ ඊටත් උඩින් තමයි අර අර අපිට අවර එකේ මේ පාමුලනේ හිටියේ චෛත්‍ය පේන්නේ නැහනේ චෛත්‍ය පේන්නේ නැහනේ නෑ පේන්නේ නැති වෙන්න තමයි එතන ප්ලේස් එක තියෙන්නේ. ඒකනේ එතන හැංගිලා ඉන්න භාවිතා කරපු තැනක් විදියට පාවිච්චි කරේ. ඔව් එතන හිටින්. ඒ කාලේ අර කොහොම නැහැ දෙරින්. ලෝවෙත් හොයා කොහොම හොයන්නද වම් මේවා හැංගිලා හිටියාමනේ. කඳු උඩේ කියන්නේ බං කඳුම තමයි අපේ අවුම් පාවිච්චි කරලා තියෙන්නේ ඇත්තරමනේ. සෙල්ලම් දාන්න. කජුද නෑ කජු කුලන්නේ ගසුත් වල් කරලා බන් මිනිස්සු වල් වුණා මදියට ගසුත් වල් කරලා පන්සල පෙවුණ දැක්කයි පෙවුණ හතර උඩ ඉඳන් බලන්න කොහොමද මේකද පෙවුණා ආ අංකල් අපි සෑහෙන උඩකට ගියේ එනකොට මෙන්න කන්ද උඩ පැටනා අපි ඉදිරියට ගිහ පොළොව වල මට්ටමේම තියෙනවා කියලා නේ පැටනා ආ
මේ කපිස්සු හැදෙනවනේ මචා. හත්මාලේ ඇල්ල නොවත් සත්මහල් ඇල්ල ඉතාමත් අලංකාර සහ සුවිශේෂී වූ පිහිටීමක් තිබෙන හත්මාලේ ඇල්ල පිහිටලා තියෙන්නේ දෙනියාය නගරයේ ඉඳලා පල්ලෙකම පාරේ බොහෝම පුටි දුරකින්. මොකක්ද මේකේ තියෙන සුවිශේෂීකම කියලා ඔබ අපෙන් අහරි. දිය ඇල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් වතුර උඩ ඉඳලා පහළට වෙන්න තැනක්නේ. ඒත් මේ දිය ඇල්ලේ වතුර වැටෙන්නේ තට්ටුවෙන් තට්ටුවට. එහෙම තට්ටු හතක් තියෙන හින්දා තමයි මේ ඇල්ලට හත්මාලේ ඇල්ල කියලා නම දාලා තියෙන්නේ. දැනට අවුරුදු කිහිපයකට කලින් ඇති වූ මහා ගම්මතුර නිසා හටගත් මහා ජලකඳ මෙම ඇල්ලේ තට්ටු තුනක් පමණ විනාශයට පත් කරලා තියෙනවා. ඇත්තටම ආකර්ෂණීය ස්ථානයක්. ඇවිල්ලා බලන්න මොන ලස්සන තැනක්. ඉරින් ඇදීන ජලකඳ ගල් මතට වැටි විසිවෙන වලාකුළු වැනි පිනිබින්දු ශරීරය මත තැවරෙනකොට ඒ දැනෙන හැඟීම සහ ඇති සුන්දරත්වය පමණක් ඔබ භුක්ති විඳින්න. ඒත් නාන්න බලාගෙන යන්න එපා. මෙතන ගොඩක් භයානක තැනක්.